වයිපාසයක් කරා. ඇවිදින්න අමාරු. අමාරුයි. ආ හා. ඔයෝ මියාගෙන කනවා. එහෙම එහෙම ඉන්නවා. ඇවිදින්න අමාරුනේ. ඔව්. ඇඟිලි වකුටු. ආ ඇඟිලි වකුටු වෙනවා. හා හා හා. සුජීවා වික්‍රමසිංහ මහත්මියට සුභ උපන්දිනයක් වේවා. නිදුක් නිරෝගී සුවය ලැබේවා. දීර්ඝායුෂ ලැබේවා. සුවසේ මේ වගේ කුසල් දහම් කරන්නට තව තවත් සත්‍ය ධෛර්ය වීරිය වැඩේවා. ඔබට කිසිදු අත්භවයක නැති බැරිකමක් නැහැ කියන දෙයක් ඇහෙන්ටවත් නොලැබේවා කියන ප්‍රාර්ථනාවයි අපි මේ අයත් එක්කම එකතු වෙලා හදවතින්ම මේ පින්වන්ත මොහොතේ ප්‍රාර්ථනා කරන්නේ. Sri Lanka's number one quality nilame andum service provider Vasanthi Mahagedara Kadavitha Malambi Nittambuwa Vasanthi Mahagedara හොඳයි, තෙරුවන් සරණයි. අද පින්න සුජීවා වික්‍රමසිංහ මහත්මියගේ ජන්මදිනය නිමිති කරගෙන අපි මේ වගේ අපේ මේ ප්‍රදේශයේ ඉන්න අහිංසක අසරණ ජනතාව කේන්ද්‍ර කරගෙන වියලි සලාක පරිත්‍යාගයේ සිද්ධ කරන්නට යෙදුණා. ඉතින් විශේෂයෙන්ම මේ වෙලාවේ පළමුවෙන්ම අපි ආශිර්වාද කරන්නට ඕන අපේ පින්න සුජීවා වික්‍රමසිංහ මහත්මියට උදා වූ මේ ජන්මදිනය නිදුක් නිරෝගී වාසනාවන්ත පින්වන්ත ජන්මදිනයක් වේවා. ඒ වගේම ඔබතුමියගේ ජීවිතය තුළ, ඒ කියන්නේ මේ ජීවිතයට එළඹෙච්ච අලුත් අවුරුද්ද, අදින් ආරම්භ කරන මේ අලුත් අවුරුද්ද තුළ කිසිම දුකක්, කරදරයක්, හිංසාවක්, පීඩාවක් නොවේවා. යෙහෙන් වෙදෙන්නට මේ කරන උත්තරීතර ශක්තියව ඔබතුමියට ආශිර්වාදයක් වේවා කියන ප්‍රාර්ථනාව පළමුවෙන්ම සිද්ධ කරනවා. ඉතින් විශේෂයෙන්ම මේ වෙලාවේ සිහිපත් කරන්න ඕන මේ ප්‍රදේශයේ ජීවත් වෙන්නේ බොහොම අහිංසක අසරණ මිනිස්සු. දැන් මේ මා පසුපස ඔබට පේන මේ මහත්මයා සහ මහත්මිය ගත්තාම මේ දෙන්නම අසනීප තත්ත්වෙන් පසු වෙන්නේ. මේගොල්ලන්ට කුලී වැඩක් කරගන්න පුළුවන් කමක් නැහැ. හරියපන් ඉන්න තැනක් නැහැ වැස්සට නොතෙමි. ඒ වගේ අති දුෂ්කරතා මැදේ තමයි මේ අය ජීවත් වෙන්නේ. ඉතින් එවන් මොහතක සුජීවා වික්‍රමසිංහ මහත්මිය මේ පරිත්‍යාගය කරන, ඔබතුමිය වෙනුවෙන් මේ කරන පරිත්‍යාගය මේ අයට ඇත්තටම මහ මෙරක් වගේ. ඉතින් ඒක නිසා මේ වෙලාවේ විශේෂයෙන්ම මේ වීඩියෝ පටේ අන්තර්ජාලය හරහා නරඹන ඔබට සොඳුරු හදවත් තියෙන සොඳුරු මිනිස්සුන්ට අපි ආමන්ත්‍රණය කරනවා. ඔබත් ඔබේ ජන්මදිනයේ වේවා, ජීවිතයේ විශේෂ අවස්ථාවන් වල ඔබට පුළුවන් නම් මේ වගේ අහිංසක මිනිස්සුත් එක්ක පින්වන්ත විදියට මේ මිනිස්සුන්ගේ කුසට ආහාර වේලක් දීලා මේ වගේ යමක් කරලා ඔබේ ජීවිතයේ සුවිශේෂී අවස්ථාව සමරන්නට පුළුවන් නම් ඒක ඇත්තටම සදා අනුස්මරණීය අවස්ථාවක් බවට පත්වේවි. ඉතින් ඒක නිසා මේ පවතින ආර්ථිකයේ දුෂ්කර ආර්ථික රටාවත් එක්කලා මේ මිනිස්සු පුරබදිනවා. අසරණකම, අහිංසකකම, නැතිබැරිකමම ජීවිතේ සරදමට ලක් වෙලා ජීවිතේ උරුම වෙලා තියෙන්නේ මේ අයට ඒ දෙමයි. ඉතින් ඒක නිසා ඒ අය වෙනුවෙන් මේ කාරුණික දෑත දිගු කිරීම කොච්චර නම් වටිනවාද. මේ අයට පුළුවන් සතියක් දෙකක් මේ ආහාර ටික අරගෙන ජීවත් වෙන්න. ඉතින් ඒක නිසා අපි නැවත නැවත සුජීව මහත්මියට ආශිර්වාද කරන ගමන් මේ පින්කම සිද්ධ කිරීම සඳහා අනුග්‍රහක දායකත්වය ලබලා දෙනවා සෝමා මහත්මිය, කරුණා මහත්මිය, ආයිෂා මහත්මිය, මధు අනුමා මහත්මිය, රේණු මහත්මිය, අසංක මහත්මයා සහ පින්වත් පුෂ්පා මහත්මිය කියන මේ කල්යාණ මිතුරු මිතුරියන් කැල. ඉතින් ඒක නිසා ඒ හැම දෙනාටමත් අපේ විශේෂ ආශිර්වාදේ, පුණ්‍යානුමෝදනාව සසර පුරාවට
ඔබට කිසිදු අත්භවයක නැති බැරිකමක් නැහැ කියන දෙයක් ඇහෙන්තවත් නොලැබේවා කියන ප්‍රාර්ථනාවයි අපි මේ අයත් එක්කම එකතු වෙලා හදවතින්ම මේ පින්වන්ත මොහොතේ ප්‍රාර්ථනා කරන්නේ. එහෙනම් තෙරුවන් සරණයි. මොකක්ද අදනීපේ? මේ බයිපාස්යක් කරා. ඔව්. ඇවිදින්න අමාරු. අමාරු. ආහ්. ඔය උයාගෙන අරන් කනවා. ආහ්. මෙහෙම ඉන්නවා. ඔය මිනුලන්. මම ලං කරලා ගන්න. ආහ්. අනිත් වා ගන්නවා. ඔව්. ඔය ඉන්නවා. ඇවිදින්න අමාරු නේ? ඔව්. ඇඟිලි වකුටු වෙනවා. ආ ඇඟිලි වකුටු වෙනවා. හ්ම්. ආ හා 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 හා. හොඳයි අපි එහෙනම් යන්නම් ඈ. හා හරි. මේ අද දින මේ සුජීවා වික්‍රමසිංහ මහත්මියගේ උපන්දිනය අරමුණු කරගෙන මේ ආරණ්‍ය සේනාසනයේ අපේ නායක ස්වාමින් වහන්සේ මේ වියලි සලාක හා මට මුදලිනුත් පරිත්‍යාගයක් කරන්න ලැබුණා. ඉතින් බොහෝම පින් මේ සුජීවා වික්‍රමසිංහ මහත්මියට සුබ උපන්දිනයක් වේවා, නිදුක් නිරෝගී සුවය ලැබේවා, දීර්ඝායුෂ ලැබේවා, සුවසේ මේ වගේ කුසල් දහම් කරන්නට තව තවත් සත්‍ය ධෛර්ය වීරිය වැඩේවා. ඒ වගේම ඒ දානය සඳහා සහ සම්බන්ධ වුණා වූ සෝමා මහත්මිය, කරුණා මහත්මිය, අයේසා මහත්මිය, මඳු අනෝමා මහත්මිය, රේණු මහත්මිය, අසංක මහත්මා සහ පුෂ්පා මහත්මිය යන මේ සියලු දෙනාගේ සහභාගිත්වයෙන් තමයි මේ උතුම් දාන පරිත්‍යාගය කරන්නට යෙදුනේ. ඉතින් අපේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ විසින් මේ පළාතේ දීමට සුදුසු අයට මේ වාගේ වියලි සලාක හැම මොහොතකම උන්වහන්සේ පාරමී පුරාගෙන යන අවස්ථාවකදී ඒ අසරණ අයට මේ විදිහට වියලි සලාක බෙදා හරිනවා, ඒ වාගේ අද දිනේ මමත් මතක් කරලා අපේ ස්වාමින් වහන්සේ මේ වාගේ දාන පරිත්‍යාගයක් කරන්න තේදුනා. ඒ මේ දාණයට සහ සම්බන්ධ වුණා වූ ඒ වගේ මේ සුජීවා වික්‍රමසිංහ මැතිණියට, ඒ වගේම ඒ පවුලේ හැම දෙනාටත්, හැදූ වැඩූ දෙමව්පියන්ටත්, මේ සඳහා සහ සම්බන්ධ වුණා වූ සැමටත්, දැක බලා සතුටු වුණා වූ සැමටත් මේ කුසලය උතුම් කුසල සත්‍යයක් වේවා, සසර දුක් නිමා කරගන්න. ඒ වගේම මේ පිරිසට මේ වගේ තව තව දාන පාරමිතා පුරන්නට, තව තව මේ වගේ මහා කුසල් සම්භාරයන් පුරන්නට මේ පින්වතුන්ට සත්‍ය ධෛර්ය වීරිය වැඩේවා, තව තවත් කුසල් දහම් වල නිරත වේවා. මේ ලැබුවා වූ ගෞතම බුද්ධ ශාසනයේ මේ දුර්ලභව ලැබුණා වූ උතුම් මනුස්ස ජීවිතය තුළ මේ වගේ කුසල් දහම් කරගෙන ඔබ අප මේ ඉපදෙමින් මැරෙමින් යන භයානක ගෝර කටුක සසර දුක් නිමා කරගෙන මේ ජීවිතය තුළ ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර දුක් නිමා කරගන්න මේ කරගන්නා වූ කුසල් දහම් ඔබ සැමටත්, ඔබ සැම හැදූ වැඩූ දෙමව්පියන්ටත්, ඒ වගේම විශේෂයෙන් අපගේ නායක ස්වාමීන් වහන්සේ මේ වගේ පරිත්‍යාග නිරන්තරයෙන්ම මට ලබා දෙනවා. මොකද මම දානය සකස් කරගෙන වළඳනවා, මට දානය ලැබීම අතින් බොහොම අඩුයි. මම රෝගාතුරව සිටින කෙනෙක්, ස්නායු ආබාධයකින් පෙළෙන කෙනෙක්. ඉතින් ඒ නිසා මට දානය ලැබීම පැත්තෙන් අඩුයි. ඉතින් ස්වාමීන් වහන්සේ මේ විදිහට ආධාර කරන මම දානය සකස් කරගන්නවා. ඒට මහඟු උදව්වක් වුණා මේ පින්වත් පිරිසගේ මේ දාන මේ වියලි සලාකටද. ඉතින් මේ පින්වතුන්ට මේ කුසල සත්‍යයේ බලයෙන් තව තවත් කුසල් දහම් කරගෙන සසර දුක් නිමා කරගෙන මේ උතුම් ගෞතම බුදුසසුනේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න සසර දුක් නිමා කරගෙන යමානිවනින් සැනසෙන්න මේ කුසල් දහම් හේතු වාසනා වේවා. අපේ නායක ස්වාමින් වහන්සේ සුජීවා වික්‍රමසිංහ මහත්මියගේ ජන්මදිනය වෙනුවෙන් මෙම දුගී දුප්පත් අපේ ජනතාව ඇත්තටම තුන් වේල කන්න නැතු වෙන්නේ, එක වේලක්වත් ජීවත් වෙන්න තරම් කුලි වැඩක්වත් නැතු දුප්පත් අපේ ජනතාවට මේ වෙලාවේ වීලි ආහාර මල්ලක් ලබා දීම සම්බන්ධයෙන් ඇත්තටම මේ සුජීවා වික්‍රමසිංහ මහත්මියගේ ජන්මදිනය වෙනුවෙන් ඇත්තටම ලොකු පිනක් මහත්මිය කරගන්නේ. අපේ සමහර කට්ටිය ජන්මදින සමරන්නේ කාලා බීලා විනෝද වෙලා එහෙමයි. ඒ නිසා මේක තමයි මේ දැක අපේ මේ කට්ටිය අපේ මේ ස්වාමීන් වහන්සේ දෙක එකතු වෙලා මේ වාගේ කුෂගින්න නිවා ගන්න වේලියාර මල්ලක් ලබා දීමෙන් ඔබට දීර්ඝාසය ලැබෙනවා කියන එක ඒකාන්තයි. ඒ වගේම තමයි සුජීවා වික්‍රමසිංහ මහත්මියගේ අම්මා, තාත්තා, සහෝදරයා, ඥාතියා, මෙලොව ඥාතියෙක් හෝ
ජීවිතුන් අතර නැත්තං ඒ සීලු දෙනාටම මේ පින් අයිති වෙනවා. ඒවාගෙම තම ඔබතුමියට දීර්ඝාෂය ලැබෙනවා. මේකට සහය දුන්නු ඔබතුමියට මේ වීලි සලාකමලු ලබා දීමට සහය දුන්නු අනිත් සීලු දෙනාටමත් ඒ පින් අයිති වෙනවා. මොකද මේ ප්‍රදේශ ගත්තාම වන අලින්ගෙන් වනාලි තර්ජන තියෙන ප්‍රදේශ. එතකොට මේ කට්ටිය මම හිතන්නේ රත්‍රම් බඩු තියෙන අතකනන බඩු සීලු දේවල් දීලා තමයි තියලා තමයි බැංකුවලට ණය වෙලා දවසේ ඩේලි කරක්ෂන් ඒ කියන්නේ දවසේ පොලියට අරන් මේ අපේ ජනතාව ජීවත් වෙන්නේ. ඒ හින්දා ඒ කට්ටියගේ දුක බලලා මේ වාගේ වීලි සලකමන් ලබා දීම සම්බන්ධයෙන් ඇත්තටම ඔබතුමීට දීර්ඝාසය ලැබෙනවා. ඒවා අපේ ස්වාමීන් වහන්සේ මම හිතන්නේ මට මතකයි මීටත් පෙර වීලි සලකමන් ලැබුණා. ගෙදර යනකොට ඒ ගෙදර මම හිතන්නේ දොර වහලා තිබ්බේ. ඒ වහලා තිබ්බ අවස්ථාවේ අපේ ස්වාමීන් වහන්සේ ඒ බිත්තියෙන් කොට බිත්තියෙන් පැනලා ඒ හැලිවලන් ටික බලනකොට ඇත්තටම කාලා නැහැ දෙවේලක්වත්.